යි වන් අධනී දරුණ උසස් පෙළ ජයිපදදියට තාක්ෂණමේ දේතා හතරවන එක දෙවුණකොට සත් එක්කයි දරුවුණනි ඔබ සම්බන්ධ ලයින් අනට ස සාකචන ස පන භගාස් ි නිෂ්පාදන සම්බන්ධය දරුණනි අප පළවනකොට සට ආදන දළ පුතා ලත්තක ැවැල භගාස් නිෂ්ාන ගන දිර්ගවසෙන් සාකච්ඡා කළලා අවසන් කර දරුවුණනි මේ ඒක ඔබදාදන්නවා උස ප ජෛපද්දි තාක්ෂණ දේ විශේධාරාව සඳහා දෙදස් දාහත වසේද මේ ශේම දශය යාවත්කාරුණන දරුවුණ ඒ විෂය නිද යාවත් කලනමත් සමඟ දහතුන් වන ස්වේණීඇයට එක වෙච්ච ඒක එයක් විදර දරුණේ මේ දාහතරුණනක අපි හඳුන්වන්නේ විශේෂෙන් වැලිබෝග ආසිත නිෂ්පාදන සහ සළල අපපනයි බෝග ආශිත නිෂ්පාන සම්බන්ධය දරුවනය මෙහහිද සඳහන්වෙන්න අපි මේ දෙවන කොට සැටත දරුවුණේ සාකච්ඡාරන ප්‍රධාන වශයෙන් සුලපන බෝ ආස්ිත නිෂ්පාදන විදයට කළබඩල රජවිීයට හඳුව ම්මරි ාසිත නි්පාදනකන කතකන දරන සදු ගම්මි සහ කළුගම්මි නිෂ්පානය සසිදුක නාකාරේ ඒවක් දරුණන කරුන්ද වාස්සිිතවමේ නිෂ්පාන සිදුක නාකාය සම්බන්ධී කතාගන ලෝක ලංකාවට ේනි ච බෝගයක් දරන ංකාවට න ෝගයක් දර ක ස තත් කරු ස්පාන නටක් ලංකා හද න දරන ගම්මි සුත් පට හදන්රන්න පුළුවන් සලපන ෝගයක්වි ද දරුණනේ සොහන් කරන්න. එඇද අපි මේ ඒකේ දවනොට සසියටතේ දරුවුණේ දා හතරවනය එකක. නොට ැත ස චර බ පරත් ද ප ා කම මේ සලපන බෝගස් නිෂ්පාදන සබන්ධන දරුණන සචකර පොරත් හතරන ක විදර ජයපදදි තාක්ෂණද ශ දර වැරත චිත තාක්ෂණක ශල්ප ක්‍රම භාවිතයෙන් දරුණනේ වැවිලි බෝගහ සුලපන බෝගසි නිෂ්පාදන සැකසුීමයි දරුණය අපි තාරන ්‍රාන ම්‍රකා ඒ අත පානමේ දවුණ කොට සිවිදර දරුවුණේ අපි. ප්‍රධාන වැල බෝගස්ත නිෂ්පාදන ස කර දරන සුල පන ෝග නි්පාද. ලපන ග සද පාද සැදීමේ ිල්පකරම සම්බන්ධන ආදරන ල තලත්ක සාකච්චා කරන්න ලපත් හොදර බලන්දරනීමේ ගම්මිරිස් ශාකය ඔබ දැක ඇතිමේ බල. ලංකාවේ ප්‍රධාන වශයේ අප ශ්‍රන ලක්වන කුල බඩුක් රහ ුන ළන්දරුව. ොල් ජ ද ක ප්‍රාන වශය ගම්මි ප ල ට ම ් දු කර ොදාන්න විශේෂෙන් ගම්මිරි ප්‍රධන වශයෙන් පිස්්‍රනය දක් දර ධ රන්න වශවෙන්. ගම මේ ගමි ාක ගම්මි කල් සල සැ ති නාකාර පෙන් අතින දරුණුේ හොඳින් වර්ධන වෙච්ච පැ් ැසිනු ගම්මිස් ිජ පෙන්නු තියන පිටි රූප මිතින්නේ සකස්කරගත්ත ගම්මිරිස් කළුගම්මිස් දරුණ අපි විශේෂෙන්ම සඳහන්කර බදය දරුණ මේ කුළ බඩුලල ලොව රජ විදියටයි ගම්මිස් සලකන් ඉතින් විශේෂන ගම්මිරිස් නිරත දෙක ඉන්දාව කියරලද ප්‍රාන්ති ටාාවනික බෝගයක් විදිටයි දරුණේ හඳු නිරිත දෙක ඉන්දාව ාෝ දරන ගම් ි ෝගේ ා ර ාත න්ත රු රමාන්තේ ාලතම ර ා ති න්තර ම රර්මාන්තේ ශාල ගම් ල ස්පාද හපන රුව ද රුවන ගම් ි වල ස්පාද පන රුව ට දාව මැලේසිාව. ද නසියම ටවල් දරුවුණේ ප්‍රධානතනයක් ගන්නවා ගම්මි නිස්පාදන පරනයය සම්බන්ධය අපි කතා කරනකොට එන විශේෂෙන්ම අපටික සඳහන් කර ගැනීම වැදගත්තය නොදිය පපුති හොඳයි දරුවනේ අපි බලමු මිශේෂෙන් දරුවන කුළ බඩලුව රජ ද හැදි ගම්මි. හර දරුණේ වයනික නිවිතදික ඉන්දයාාව නිර්තිික කියරල ප්‍රාන්තිේ ාවිිනික බෝගයක් දරුණ. ඉදයා නිරතතික කේල්ල පාන්තේ ාික බෝගයක් තර හිඳදන්න පුොළල වාගේම විශේෂයම දරුණේ ජාතයන්තන කුලබුඩ කර්මාන්ති විශාලතම ද්‍රවීවිදියට හැදින්වනි ගම්බිරිස්. මේ ගම්බිටිස්සුල නිස්්පාකෙන් සසාහපනයනකරුවන් විදිහයට ප්‍රධාන වස්යෙන් බ්‍රසීලය ඉන්දියාව මැලේසියස ඉන්දුනිශ්‍යයාවන් රටවල්තම දරුවුණ ප්‍රධානතනක් සලට. දයි දරන අපි දරීට ශ්‍ර ලංකා ගම්මිස් වගරන මුළු බූමි ප්‍රමාණය ගත්තුො දරුණන ක් විසි නද තුන්සිය හැත්තා ටක් පවන නබ දරන්. ලංකාව ගම්ිස් වග කරන මුල බූම ප්‍රමාණ ගත්තු ෙක් වි න තුන් හැ ට ූමි ප්‍රමාණක ශ්‍රී ලංකා තුළ දරන ගම්මිස් වගාකම් ලබන ඉතින් ඒ අතොරින්, ප්‍රධාන දිස්ශත්‍රීක ම්මි ස්වාගාර ලද වගර ලබ ප්‍රධා දිස්ශ්‍රික සහ කරන වශ්‍ය දරන ප්‍රධාන වශයෙන් මාත ල. මහනර කෑගල්ල බදල්ල රත්න පුර ොන ග ක් දරන ගම් ිරි හු හ රුණ ගම් ි වග ප්‍රා ික් ර ි ල දරුණ ෑ ල ික් ං ගම් ිස් වග ල ප්‍රාණ දර හක් දස්. සි හැට පන ප්‍රමාන ම දරුණ ශ්‍රී ලංකාව දමි දගරන බූමි ප්‍රමාණ හෙක්ටාව විසින් දස්තුුන්සේ හැත් අට පවන මාතල දිස්ත්‍රික්ක මහනෝ දිස්ත්‍රිකේ කෑගල්ල දිිස්ත්‍රික්ක ඒවගේම බදුුල්ල රත්නපුර මොනරාගල හ ගල ස් ්‍රික ම දරුණ ගම්මිස් බහලම වගරන්න එ වාා ද අන හන දරුණ ංකා ගමිස් බහුලම වගර දිස්ත්‍රික්ක පයක්ක් ද ර දරුණ මින් ද ගම් ිස් හලෝ වගාකර ස් ික් ි හන්ර ුවන් මතලී දිිස්්‍රික්ේ හනුවර කෑගල්ල බඳුල්ල රත්නපුර මොනරාගල සහ රන ගම් ි බහු ග ර ගම්ිරිි බහල මගර ි මාතලි මහනුවර කෑගල්ල බදුල්ල මොනරාගල රත්න ර සහ කරුණායලක දිස්්ටිකතම දරුවන ගම්මිරිිස් බහලෝම වග කන දිි්ික්වි රබිට හඳුන් අන පුලොන් වවන් දෙේදික විශේෂයනොට මතකතිය ගන්න පහසු. වර්තමානයේ සී ලංකාව මුළ ගම්මිඩිස් නිස්පාදනයෙන් හත්ව නිස්ථානි ලබාගනන්තියන් දරු. ලෝකේ මුළු ගම්මිරිිස් දිස්පාදනී අතින් හත්තු නිස්ථානයේ ලංකාවඩ හිමිවින්. වර් ස ලංව ල මු ගම්ි නිස්ාදන හත් නිස්ා ලබා නැති අත. මුළු නිස්පාදනින් සයට පහහිදසුම හත්තක ප්‍රමාණයක් දරුන්. ලෝක මුළු ගම්බිරිස් ස්පාරින් ස පහහිදසම හතක ප්‍රමාණයක් සපයන ලංකාව ලෝක ගම්බිරි ස්පාදයතිින් හත්තු නිස්ථාන ලංකටහොම් ෙන්නේ ප්‍රතිසතාත්මකෝ ගත්තහම දරුණෙ සීයට පහිදසම හත්තක ප්‍රමාණයක් විදිරේක අපිට සඳහන් කරන්න පුලුව. එන බලන්. වර්මානයේ ශ්‍රී ලංකාව ලෝකෙ මුළ ගම්බිරිස් නිස්පානයෙන් හත්තු නිස්ථානයයි පස්සවීනිෙ දරුවන මුල ස්පාදනයෙන් ලක ගම්මිරිස් විස්පාදනයෙන් සේට පහහිදස්සම හතක ප්‍රමාණයක් විදර පිහඳුන්න පුොල. ගම්මිරිස් ප්‍රධාන වසයෙන්න කුළු ඩුවක් විදිටත් දරුවනේ රසකාරකයක් විදියටත් ආහාර කර්මාන්තේදි භාවිතා කරු. ආහාර කර්මාන්තේදි ප්‍රධාන වශයෙන් ගම්මිරිස් භාවිතා කරන්නේ කුළු ඩුවක් සහ රසකාරකයක් විදිට. ඉට අතරෝ දරුණීමේ ගම්මිරිස් සුවඳ විඩුන් ෞසධ කර්මාන්තයේද භාවිතෙයට ගන්. ආහාර කර්මාන්තයේදි ගම්බිරිස් ප්‍රධාන වසයෙන්ම බඩුවක් ස කාරකයක්ක් විදිට භාවිතා කරනවා දරුවන්නේ. ඊ අමතුරෝ ගම්මිරිස් සොදවෙල ුන් ස්පාදනය ස හ අවසද ස්පාදන සදා ගම්මිරිස් භාවිතයට ගනු ලබනු තික විේසයෙන්ම සඳහන් කරන්නවන කාරණාවක්විදිද දරුවුණේ මෙතැද මතක් කලන්න පුළුවන් ගම්බිරිස් ප්‍රධාන වසයෙන් කුළු බඩුවක් විදිහයටත් රසකාරකයක් විදියටත් ආහාර කර්මාන්තයේදදි භාවිතාගරවා දරුවුණේ. ඒ වගේ තවත් සුවිශේෂි තවස්ථාවක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්දරුණ ගම්මිරිිස් ගැන ගම්බිරිස් සුවන්ද විලවුන් සහ අවසධ කරර්මාන්තයේ දිත් භාවිතර ගන ඒ මතුර ගම්ිරිස් සුවඳ ු ස අවසද කරමාතයද දරුණනි භාතර ගැනවා එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න වශ්‍ය වෙනවා ගම්ිරිස් අසනු නෙලීම සහ සකස්කිරීමේ ක්‍රියාවලට ය දරුණී අපියන් එළට අපිට ේශ ැග රනාවක් පද ද විපති සහ කරන්න ළුවන් මේ ගම්මිරිස් අසනු නෙලීම සහ මේ නෙල්ල ද අස වනු සකස්කිරීම කියෙනනකට කර කතාරන්න පුළුවන්දරු. මේ ගම්මිරිස්කන බෝගගේ ගත්තාහම දරුවනේ වසරකට දෙවතාවක් අස්සනු නලබලම. යාල සහ මහා වසයෙන් කන්න දෙහකදී මේ ගම්මිරිස්සාකේ පුස් පහටගෙනනීම සේදන දරුවුණේ ගම්මිරිස් අසනු නිෙලන නෙලීම හා සකස්කිරීමේ ක්‍රියාාවලේ විශේෂෙන් අස්සනු නෙලීම කැෙන කතාකරනොන දරුණේ අවරුද්ධකට දෙවතාවක් යල සහ මහ වසයෙන් කන්න දෙකදී දරුවනේ මේ බලන් වසරකට දෙවතාවක්පුතේ යළ හා මහ කන්නේ විදියට මේ ගම්මිනිස්සාගේ පුස් පහට ගැනීම සිදියුණු සුවිසේ සිත අවස්ථාවක් කියෙනන. ප්‍රධානස්වන්න දරුවුණේ සයට හැත්තාවක් පමණ නොයම්බරි සිට ජනවාරි දක්වාත් බලන් මාසකී අද දෙගල ප්‍රධානස්වන්න ලැබෙන කාලේ ප්‍රධානස්වන් සට හැත්තාවක පමණ ප්‍රසිත ප්‍රතිසතයක් ලබාගන්නවා දරුවුණේ නොයම්බරි සිට ජලවාරි දක්වා කාල සීමාවවතුළ නොයම්බර් දෙසැම්බර් ජනවාරි මමාසු තුනක කාලයක්ත්ති නො මෙන් මේ ප්‍රධාන අස්වන්න ලබාගන්න කාලේදී සිර හැත්තාවග පෙමණ අස්සන්නක් ලබාගන්නවා දරුවුණ කොමද මේ කාලේ දරුණේ නොයම්බර් දෙෙසම්බර් ජනවා නොයම්බ සිට ජනවාරි දක්වාමි බල නොයම්බර සිට ජනවාරි දක්වාත් ඉතිරි අශ්වන්න දරුවුණි එතුළු ඇස්සන්න ඉතිරිසියට තිය කස්සන්න මැයිසිට ජූලි දක්වාත් මැයි ජුනි ජූලි මාසතුනක් හරියටම මෙතනත් දාා අස්වයන සිට හත්තාවක ප්‍රසයක්ක් ග. නොම්බ සිට ජනවාරිදක් නොම්බරි සම්බර ජනවාරි මහසුතුනක් ඊට මතුරති සිර්තියක අසන දරුණ හබිරි කියන පුළුවන් මැයිසිට ජූලි දක්වා මාසතුනක් එකත් මැයි ජුුණනි ජූලි දක්වා මාසතුනක් කාලයක් දරුවුණනි අශසන්න ඉල්ලා ගැනීම සිදුරු. එන විේෂි කාරණාවක්කි දිරි සඳහන් කරන අනශනය දරුණි මීබලන්. අවුද්කට දෙවතාවක් යල සහ මහකන්නේ ගම්මිරිස්තාකේ පුස්්ප හටගැනීම සිද්ධ වෙන ප්‍රධානශවන සයට හැත්තාවක් නොයම්බර සිට ජනවාරි දක්වාත් ඉතිරි අශවන සයට තියෙක ප්‍රමාණය මැයි සිට ජූලි දක්වාත් මේ ගම්ිරිිස් අස්වන්න නෙලා ගැනීම සිදුකරු ලබන ශවී ලංකාවතුළ හොඳයි දරුණ අපි දිරිටිය. අස්සනු නෙලීම නිවැර ද අවදිය විශේෂෙන්ම කළුගම්ි අපිට ප්‍රසිද් හුරු න්නද අත්ම මේ කළු මිස් දරුණ බහලම භාවිතා කරන්නේ කුළුබොඩු කරමාන්තේදී නෙදරුණන කළඩු නිෂ්පාදනයේද. හොඳ එන්න දරුණ නිෂ්පාදනති ප්‍රධානශෙන් කළ බඩුවක් ද විතකනම කළග මිරිස් න අපි විශේෂන්ම අස්සනු නෙලේ නිවැරදි අදිි තෝරගණඩනේ පුතේ. නිවරදි අදි අපි විශේෂන්ම මේ පසුවසු පාඩ මුල්ද කතාකන්නවා මේ නිවැරදි පරිමනත දර්ශය අවස්ථාව මැචරු න් එක් එකක මේ අසරු එල්ලන්න සදුස අවස්ථාව තරගන්න දරුවුණේ පරණත දර්චක. බහලතින මචු ඩක් නේමිත ප්‍රමාණයට පරණතුනාට පස්සෙීමේ අස්සුන් නිලාගන්න. නේමවිත පරණතවිදියට පෙරහෝ නිවැති පරණතවදින් පසු අස්ස වු නෙළුවීම ඔබදන්වා පසු අස වනු හානිසිදු ව දරුණේ. එමගින් අස්වැන්නේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණත්මගභාව අඩුෙනවා යට හ නිසිදු න. එනක් නිවැරදදි කාේදදිම අසු නිලා ගැන තාමත් වැදගත් චර ඩක් අස ව නෙම පරනත ර්ස පිළි ඳව ලිලත් ම තාමත්ම වැදගත්වන දරුන්. ඒෙක් මේ කළ බඩුක් සැලක ගම් ිරිෙක්. අස්වන්ලේ නිරදි අදී දිරි දරුණේ අපි සඳහන් කරන්නේ කරලේ මුල් බීජ හතරක් පහක් ඉදිලතියෙන අවස්ථාව. ගම්මිරිස් කරලින් මුල් බීජ හතරක් පහක් ඉදිලතිය අවස්ථාව තමයි දරුවනේ කළුගම්ිරිස් නිස්පාතින සඳදා අසනුනලීමට යොදා ගන්නා සුදුසුම අවස්ථාව කළකන් මේ ගම්මිරිස් ඉදිලතියන අවස්ථාවක් අපි දැක්ක දරුණ පළවෙනි රූ රමේදි දැක්ක. මිපොඩක් ඇතට ගබල මේ බල නේතියනොමේ අමු ගම්මිරිස් කරල් මෙවා ඉදිල නැහැම මේ බලන් මේ ගම්මිරිස් කරල්ල ේානක ගම්මිරිස් සොඳට ඉදිල ති නවස්ථාවම ගම්මිරිස් කරලේබලන ගම්මිරිස් කරලේ මොල් බීජ හතර පහ ඉදිල තියෙන අවස්ථාව තමයි කළ ගම්මිරිස් නිිස්පාදනයේ සදා ගම්මිරිස් අසරු නෙලීමට වඩාත්ම සුදු ස අවස්ථාවවිද සහන් කර. බල ගම්මි කරලුව ගම්ිෙස් ජ ඉදි යන අස්ථාවෙන්නුම් කර නීම හොින් පහහිල යනම ඉදිල තියවන ල් බී හතර පහ මේ මුල්බී ජහතර පහ හොඳින් ඉදිලා තියෙන අවස්ථාව දරුවනේ අපිට කළුගම්මිරිි සඳහාස්්‍යයනලලාේ මුල් බී ජහතර පාහ හොඳින් ඉදිල තියෙන අවස්ථාවමේ මුල්බී ජහතර පහ මුල්බී ජහතර පහ, හොඳ ඉදිල තිය අවස්ථාව පෙන්නුක නොමේ කඩලේ මුල්බී ජහතර පහ. ද ඉදී ඇති අවස්ථාව දරුණ කළුගම්මිරිස් ස්පාදනයේ සොහ ගම්ිරි ස්ටන ෙලීමට සදුසු කාල විදිට අපිට පැහැදිල දලපුතාට සදහන් කරන්න පුළමතතින හොඳයි දරුණ දිරිරීටිය එයයි දරුණ සඳහන් කරන්න බලන්. කරලේ මුල් බීජ හතර පහක් ඉදිී තිබීම කරල අග ඇති බීජ අතින් තද කල විට නොතැලී පැවතීම අන්න බලන්න කරලේ අගතියන බීජ අග කරලේ අගතියන බීජ දරුවුණි. කරලේ තියෙනවානේ දැන් කරල ගත්තොත් කරල මු ැද අග කියලති නො දරුවුණි ගම්බිරිස් කරලක් ගත්තාම කරලේ මුල තියෙනවා මුල මැද අගතීන්. එතට මේ කරලේ අගතියන බීජ අතින් තදකරාට පස්සපුතේ නොතැලී පැවතීම. ඒකත් මේ මැචුරට ඉන්්‍රෙක් එකක් පරණ තවස්ථාවක් ෙ ළුගම්ිරිස්. ීමේද අපිට ඒ කාරණාවත් මෙතැදදි විශේෂෙන් සඳහන් කරන්න පුළුව ඒනම් අපිට මේකත් අවස්ථාවක් සුවිශේෂිත කරල අගඇති බීජ අතින් තද කළ විට නොතැලී පැවතීම කරලි අගතියෙන බීජ අපි මෙහම අත්තින් තද කරල බලන්නකොට තැලෙන් නැතුව තියෙනවාන ඒකත් මේ කළුගම්මිරිස් නිස්පාධනය සඳ අසන නැරීමට සුදුසු අවස්ථාවක් ඉදි අපිට සොදුසු අසනුල නිවරදි අවධයක් විදියට හඳරගන්න පුළන්. එනම් කරෙ ොල්බී ජහතර පහක් ඉදිල තියෙනක සහ. කරලේ අග බීජාතිීන් තද කළවිට නොතැලි පැවතිීම සවඳහ කරන පුළුවන්දරුන්. කරලේ කරල අගේ ඇති බී ජාතින් තද කළවිට නොතැලි පැවතිීමත් අපිට මේ අවස්ථාව සඳහන් කරන පුළුවන් මේ අසන එලීම මේ නිවැරදි අවද කල්ගම්මිරිස් නිස්පාතිනය සදහ. සුදු ගම්මිරිස් සඳහනං සම්පූර්ණය පහ දදු ගම්මිරිස් කරල් නිලාගැීම සිදු කරන. අපි ැක්ක සම්පූර්ණයෙන් පාහි දිච්ච ගම්මිරිස් කරලති නොදක් අපි බලම නැවතත්. ඒ සම්පූර්ණයෙන්ම පාහහි ඉදුණු ගම්බිරිස් කරල් මෙ බලනවි මේ අතරින් පේනව ඇතිබටමි සම්පූර්යෙන්ම පහහි ඉදුනු ගම්බිරිස් කරල්ති නොම බල මේ බලන් මෙතන ඔබට පේනතිමන් නම්ක පෙන්න්න නම්ේ ඇඳල පෙන්න නම්මේ සම්පූර්යෙන්ම පේ ඇතුළතින් පේනවාමේ සම්පූර්යෙන්ම පහහි ඉඳු ගම්බිරිස් කරල් තමයිම සම්පූර්ණයම පහහිම මේ ඇතුළ තින්ටිකක් පතන පෙන්නුම් කරනුම මේකෙත් සාමන්‍ය ප්‍රමාණයට ඉදිල තියෙනවවාමි මෙ ඇතුල ඉතින් කරලාත්තියන සම්පූර්ෙන් පහහි ඉදිච්ච ගම්බිරිස් කරලා හොඳින් රතුපාට ී තිය ගම්මිරිස් කර තමයි අපි සුදු ගම්මිරිස් නි්පාදන ක්‍රියාවලි සුඳහා අස්සුන් එලීමට සුදු සවස්ථාාවීයට දරුණනේ තෝරාගනු ලබන් එ ඒකත් විශේෂයෙන් දුලපතුලට සඳහන් කරන්න ඕන. මේ බලන් එන සුදුගම්බිරිස් නිෂ්පාදනය සඳහා සම්පූර්ණෙන් පාහහි ඉදුුණු ගම්බිරිස් කරල් තමයි දරුවනේ නෙලා ගැනීම සිදු කරන්නේ එනම් ඒකත් විසේසින් සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. සම්පූර්ණම පාහේ ඉදුුණු ගම්බිරිස් කරල් නෙලාගන්න. සම්පූර්ණයෙන් පාහේ ඉදිු ගම්බිරිස් කරල් තමා දරුණන්නේ සුදු ගම්බිරිස් නිස්පාන දය ග. මෙල ෙ ළ ගම්ිස් සුදු ගම්ිස් නම් කර දමි. කම්ිරිස් දිීසි දෙගත්වී නොන එකක් සුදුගම්මිරිස් දිසිදේක වෙන වෙනම තිරමේතින් සම්පූර්ණ පහහි ඉනු බීජ යොදාගන විෂ්පාදය කන කු සුදුගම්මිරිස්හ කරලේ බීජ හතර පහක් කිසිරල නැත්තන් අගතියන බීජ අතින් තද කර පහම නොතැලී පැවතෙන් නොනේ කළුගම්මිරිස් නිස්පාදනය සදහ ගම්මිරි අසුනුනිලා ගැනීමේ අවස්ථාවන් පීවරයන් බිදිරි දරුන් අපි ඉදිරියට කළුගම්මිරිස් සකස්කරීමේ ක්‍රියාවලයට යන්න දරුණේ එ මුලින්ම පල වෙන්කරගැනීම සිදු කරන්න ඕොනේ අපි කළුගම්බිරිස් නිස්පාදනී පියවරවලට යමු දරුවුණේ ක්‍රියාවලියයටට යපිස් කතා කරන්නේ යන්නේ එන මුලින්ම පල වෙන් කර ගැනීම පළමුව නිලාගත් ගම්බිරිස් කරල් මේ නිලාගත්ත ගම්බිරිස් කරල් දරුණේ දවස් දොළහක් පමණ ගොඩ ගහලා තියන්න අවශ්‍ය. ලින්ම මේ නිෙලාගත්ත කළු ගම්මිරිස් සදහ සුදුසු පරිණතවස්ථාවගෙන කතාකර ඒ පරණ තවස්ථාවට නු නිලාගත්ත ගම්මිරිස් කරල් දරුවනේ අපි ගොඩගහල තියෙනව කොචරද. පලම නිලාගත් ගම්ිරිස් කරල් දවස් දොලහපවන දින ොහපම ගො හල තියෙනු.ඉඩ පස්සේ ඇටගලවන යම්ත්‍රයක් බගින්හෝ අතින් මේ ගම්මිරිස් ඇට කරල්ලොලින් වෙන් කිරීම හා ඒවාහි ඇටවල තියෙන අඩංගුව අපදරව්වී ඉවත්කිරීම අනිවාර්රයම සිදු කරන්නව වශය දරු. ගලවන න්ත්‍රයක් මගින් හරි අතින් හරි කරල්ලින් ගම්මිරිසට වෙන් කරලා මේ වයිතින අපද්‍රවී ඉවත් කිරීම සිදු කරන්්ඩ අත්්‍යය අශිකාරණාව. ඒ වගේම දැලක් ග්‍රීන් බෙරි සෝටර එකක් මේ චෝට එකක් දැලක් මගින් අමු විශාල ගම්බිරිස්සට වෙන් කර ගණන්න ඕනේ දලක් භාවිතා කරලා අමු විශාල ගම්මිරිස්සට වෙන් කර ගැනීම සිදු කරනගරන්න අවශ්‍ය වෙනවා. එනම් බලන්ට පිවෝරටික මුලින්ම මුලින්බ බලන්න පළමුුව නලාගත් ගම්බිරිස් කරල් දවස් දොළහක් පමණ ගොඩගහල තියෙනවා. නෙලාගත්ත ගම්බිරිස් කරල් දින්න දොලහක් පමණ අපි ගොඩ ගහල තියෙනවා ඇටගලවන යම්ත්‍රයක් ව අතින් මේ ගම්මිරිස් ඇට කරල්ලොලිං වෙන් කිරීම හා අප ද්‍රව විංකරන්න නිදරුවනි දැලක් ග්‍රීන් ග්‍රීන් බෙරි ෂෝට එකක් මගින් අමු විශාල ගම්මිරිස් ඇට වෙන් කරගන්න අ විශා ගම්ිරිස් ට වෙන් කරගන්න. ලංගතින නුදගේ ප්‍රකාරයයේ සිදු කිරීමටයි දරුවනේ වෙන් කරගත්ත ගම්මිරිස් සඳහ මේ උසස්තත්තේ කළුගම්මිරිස් සැකසීම සඳහා මේ පවර තාමත්ම වැදගත් දරුවුණ. කලුගම්මිරිස් නිෂ්පාදනයේදී උසස්තත්තේ කළුගම්මිරිස් නිෂ්පාදනය කර ගැනීමන්නම් ඒ සඳහා ඉතාමත්ම සුවිශේෂිය වැදගත් පියවර තමයි දරුවනි මේ උනුදිය ප්‍රතිකාරය සිදු කිරම්. එන එක සුවිශේෂිත අවස්ථාවක් විදියටට මෙතන ද දුවලපුතාලට සඳහන් කරන්න ඕනි දරුවුණනි මේ බලන්න. උසස්තත්වයෙන් කළු ගම්මිරිස් සැකසීම සඳහා මෙම පියවර ඉතාමත්ම වැදගත්තේ මොකක්ද. නුදිය ප්‍රතිකාරය සිදුකන්න පියවර උසස්තත්තේ කළු ගම්මිරිස් නිස්පාදනය සඳහා ඉත්තාමත්ම සුවිශේෂ වැදගත් පියවරක් විදිර මිතරෙදදි දුරපුතාලට හඳුන් අද්‍ය ශන දරල්. උුණුදා ප්‍රතිකාාරය කිරීම අරමුණ තමයි එකකාරී තද කළු පැහැයිෙන්මිතු මතුපිට හොඳින් ැල්ලිගැසු ගම්මිරි ස්ලාාගන්න පුුව ඒගේම අපදාවවි හා සුද්‍රරජීවන් විනාස්ශව වෙන දරුවන මේ උනුදේ ප්‍රතිකාය මගේ. අපදරවි හා සුද්‍රජීවිීන් විනාශ්‍යයනයක වාසයක් සූරයාලෝකගේ වියලීමට ගතවන කාලයක් අඩුවෙන දරුවුණ, උනුදිය ප්‍රතිකාරය මගින්. මේ ගම්මිරිස් කළුගම්මිරිස් සඳහ බිජවෙන් කරගත් මේ බීජවලට උනුදිය ප්‍රතිකාරය කිරීම දරුවනේ. අපිට සූරයාලෝකයේ වියලීමට ගතවන කාලය අඩු කරල දෙනවා දරුවුණේ එකත් වැදගත්තම වාසයක් ගබඩා කාලේ වැඩි කරගන්න පුළුවන්.උනුද ්‍රතිකාරේ උනුජාල ප්‍රතිකාරය කරල වෙේල්ලද ගම්මිරිස් ල ගබඩා කාල ෙල් ලයිෆ් එක ගබඩාල තින කාලේ දර්ග කරගන්නඩ අවස්ථාවක්ක දර ප හඳරන්න පුල ඒන මෙන්න උනුදේ ප්‍රතිකාර කිරීම අරමුණු ගබඩා කාලෙයි වැඩි කරගන්න පුළුවන් දරුවනි. සූරයාලූගේ වියලීමට ගතවන කාලේ අඩුවෙනවා අනුදිය ප්‍රතිකාරය කරල තිැබීමෙන් මුලින්. ඒවාගේම මේ ගම්මිරිස් වල තියන අපදාව හා සුද්‍රරජීවින්න්න විනාස්සවා අනුදේ ප්‍රතිකාරය මගින් දුවනනි. එකාකාරී තදු කල පැයි යුතු. එකාකාරරි පද කළු පැහැකිින්වුතු මතු පිට හොඳින් රැලි ගැසුණු ගම්මිරිස් ලබාගණන්ඩ හැකි වෙනවා මෙන්න මේ වතමා දරුවන උුදේ ප්‍රතිකාරරි අරමුණු වැදගත්ක විශේෂෙන්ම සඳහන් කරන්න නොනේ ටික. ඒවගේම මේ උුණුදිය ප්‍රතිකාර සදා විශේෂූපකරන්න කට්ටලයක් භාවිතාවනය දරුවනේ ඒ සඳහා බැරල් භාගයක්කා කුඩා දැලක් නොම්මර දහය සකස්කරගත් බැරල් බාගයකට බාලිය හැකි දුනක් මෙම උපරන්න කට්ටලේට අයත්තයෙන් ඕොන දුවුණනේ මේ බැරලයෙන් හතරෙන් තුනක පමණ පරිමාවෙන් ජලයපුරල දරුවනේ සැල්සේ සම්සක අසුවුවත් අනුවත් උෂ්නත්වයකට රත් කරලා ගම්මිරිස් සහිත දැල් බඳන මේ ගම්මිරිස් සහිත දැල් බඳන් දරුවුණේ මිනිත්තු බලන්න විශිතුනක පමණ කාලයක් එහි ගිල්ලතියෙනු මේ තුෂ්තුක පමණ කාලයක් දරුවුණේ ගිල්ව ැබිම සිදු කරන්න දවශ්‍යය හොඳයි දරුවනේ එෙනම්. ද ප්‍රතිකාර සඳ ශේෂප කරන කටලයක් භාවිතා කරනවා දරුණන මේ ගෙද ප්‍රධාන වශයෙන් ගමි ිජවලට මේ සඳහ බැරල් බාගයක් හා කුඩා දැලක් නොම්බර දහයි සකස්කරගත් බැරල් බාගකට බහලන්න පුළහන් දරුවුණේ බාලී හැකි එක තුළ ගිල්ලවන්න පුළුවන් බඳනක් උපකරණ කට්ටලිත් අයිති වෙනවා බැරී හතරෙන් තුනක් පමණ පරිමාවක් ජලයෙන් පුරෝල දරුවනි මේ බැල් එකේ හතරින් තුනක් පමණ පරිමාවක් ජලයෙන් පුරෝල සසේ සංසකස වුගත් අනුංගක උෂ්ණත්තයට රත් කරල දරුවන ගම්මිරිස් සහිත මේ දල් බැඳල මිනිත්තු ස්තුනක් පමණ දරුවනේ ගිල්ලලතියන් හනම් අපි බලමු උුණුදී ප්‍රතිකාල සඳහා විශේෂතප කරන්න කට්ටලයක් භාවිතා කරනවා දරුව මේ සඳහා බැරල් භාගයක් බැරල් භාගයක් ඒ බැරල් බාගේ තුළ බල අපි භාවිතා කරනවා දරුවන මේ සඳහා බැරල්බාගයක් කුඩා දැලක් නොම්මර දහය සකස්කරගත්ත බැරල් බාගේට ගිල්වන්න පුළුවහන් බාලියය හැකි බඳුනක් මේ උපකරණ කට්ටලීට අයිති වෙන එහෙනම් බැරලීත් හතරින් තුනක් පමණ පරිමාවක් ජලයෙන් පුරවලා ඒ ජලයේ සෙල්සිය සංසක අසුවක් අනුවුවක් පමණ ෂ්නත්තයකට රත් කල් අදරුවනි අපිට පුළුවන් මේ ගම්මිරිස් සහිත දැල් බඳුන මිනිත්තු විස්තුනක් පමණ මේ බැරැල් බාගේ තුළ ගිල්වා තියන්න පුළුවන් හොදයි වියලීම් උුදී ප්‍රතිකාර කරපු ගම්මිරිස් වල තෙතමනය සෙර හැත්ත පහක් පමණ ප්‍රමාණයක් වෙන නොදරුවන්ු එහෙම අපිට මේ තෙතමන ප්‍රමාණය ස්සට දුලහක් පමණ අඩුකරගන්න අවශ්‍යය දරුවන. ඒ සඳහාමී උුණුදේ ප්‍රතිකාරය කර ලද ගම්මිරිස් වියලා ගැනීම සිදු කරන්නඩ වශ්‍යය දරුවනි. එහෙමන වියලීම සොදා විධ ක්‍රම භාවිතාවන අතර එහිදී සෙල්සිිය සංසක පණහත් හැටත් පමණ උෂ්ණක්වයක් තමයි දරුවනේ ගම්මිරිස් සියයට දුළහක ජලප්‍රතිශතයක් දක්වා අඩු කර ගැනීම සොදා වියලීමට භාවිතා කළ යුතුවන් එහනම් අතකතියාගන්න දරුවන මේ උනුදේ ප්‍රතිකාරය කරපු ගම්බිරිස්වල තෙතමන ප්‍රමාණේශයට හත්ත පහක් පමණ නොදරුවනි මේවලන් උනුදේ ප්‍රතිකාර කළ ගම්ිරිස්වල තමන ප්‍රමාණසිට හැත්ත පහක් පමණ නොදරුවණනි එමනං අපි එ සීයට දොළක් පමණ දක්වාඩු කිරීමට වියලීම සිදු කරන්න අවශ්‍යයි. අපි මේ සඳහා විධ ක්‍රම භාවිතා කරනවා අආදරුවනේ ක්‍රමෝලද උෂ්ණක්වය සෙල්සේ සංසක පනහත් හැටත් අතර උෂ්නක්තයක් පවත්වා ගැනීම වැදගත්තන අදරුවනේ මේ උුදේ ප්‍රතිකාර ක ගම්ිරිස්. වියලා ගැනීමේදී වලීම සතුදුරන්න පුළන් ක්‍රමේදයට දරුණ හිරවලිය වියලීම සදු කරන්න පුළුවන්. ඒවාගේම කෘතිීමම වියල භාවිතා කරන්න පුළුවන් සූරේ වියල නෝල ඩ්‍රයිස් තියන ඔබ දන්නොදරුවන්. කැබිනෙට් ආකාර වියලන තිය දරුණ ැබනෙඩ ්‍රයිස් තියන ඒවාගේම පෙට්ටි ආකාර සමතල තට්ටු වලන තින දරුවුණේ අපිගෙනෝ පලට බෙට් ්‍රයස් කියලා. එනං මේ වියලීම සිදු කරන්න පුළුවන් ක්‍රම හිරවෙලිය වීලන්න පුළුවන් උම වියලන භාවිතා කරන්න පුළුවන් දරුණේ ඒයටතේ ශූරය වියලන සෝ ්‍ර කැබිනෙට ආකාර තැටිවියලන තිය දරුණේ කැබිෙට බ්‍රස් භවිතා කරන්න පුළන්දුවේ පුතේ ඒවාගේම පෙට්ටිය ආකාර සමතල තට්ටු වියලන තිය දරුවුණේ ලටඩ්බෙඩ ්‍රයස් අපිට මේ හිදි භාවිතා කරන්න පුුවන්. මේ තියෙන දරුවනේ ඒ ආකාර වියලන කීපයක් අපිට හඳුන්වන්න පුුවන් දරුණේ මේ බලන් ශූරය වලන වලන කිහිපයක් මේ වලනයක් පෙන්නුම් කලලා න දරුණක ව කියලනයක්. ඇසිරීමේ ක්‍රියාවලීට අපි කිියවොත් දරුණේ මෙ සයට දොළහක පමණ දක්වා තතමනේ අඩු කළ වලි ගම්මිරිස් දරුුණේ ගෝනිීවල හෝ සුදුස ඇසුරුම්මොල තමයි ගඩා කර තියන්න දරුණ ඒකත් විශේසෙන් සඳහන් කරන්න ඕනේසි් දොලහක පමණ දක්වා තෙතමනේ අඩු කළ වීලි ගම්මිරිස් දරුවුණ ගෝනි හෝ සුදුසු ඇසුරුම්මොල ගබඩා කරලා තියන්න පුළවා ගනි හෝ සදුස ඇසුරම් වල දරුවුණේ ගබඩා කලතියන් පුළුව සුදුගම්මිරි සකස්කරීමේ ක්‍රියාවලයට නොදරුවුණේ අපි කළුගම්ිරි සකස්කරීමයට අදාල ක්‍රියාවලේ දරුණ පිසාකච්ච කළේ දැක් සුදුගම්මිරිස් සකස්කරීමේ ක්‍රියාවලිට යන් ඒදීත් මුලින් ගම්මිරිස් පලවෙන් කර ගැනීම සිදු කරගන්න අවශ්‍යයදපවිත කලින් වගේම එහිෙනම් කළුගම්මිරි සකස්කරීමද වගේම අතින් හෝ යන්ත්‍රමගින් දරුවනේ පළවෙන් කරලා මේ කොඩා බීජ ඉවත් කරම දුුගම්බි සකස් සුගම්බිරි සකස්කිරීමේ ක්‍රියාවලිදී පලවෙන් කරගන්න ඕනේ කළුගම්බිරි සකස්කිරීම පියගවිදි වගේම අතින් හෝ නැත්තං යන්ත්‍රයක් භාවිතා කරලා දරුවුණේ පළවෙන් කරලා මේ කුඩා බීජ ඉවත් කර ගැනීම සිදු කරගන්න අවශ්‍ය වෙනවා ගම්බිරිස් බීජවත් කරගන්න අවශ්‍ය වෙනවා. මේකෙද පෙන්ගවීමක් සිදු කරනවා අදරුවුණේ. පෙන්ගවීමදදි තෝරගත්ත ගම්බිරි සට ගෝනී වලහාරි රෙදි මළුවල හරි බා දින පහක් හතක් පමණ කාලයක් දරුවනේ. දින පහක් හතක් පමණ ගලායන ජලේහෝ ජලය පිර වූ ටැංකිවොල දාලා පෙන්ගවීම සිදු කර්ඩඕනේ අන්න බලන්න. පංගවීමේ ක්‍රියාවලයේදි මේේ ගෝනිවල බහ මේ ගම්මිරිස් බීජ දරුවන. තෝරගත්ත ගම්මිරිස්සට ගෝනිවල හෝ රෙදු මලිියවල දාලා රෙදි මළුවල බා තෝරගත්ත ගම්මිරිස් බජ. ගම්ිරි නිෂ්පාදන සඳහ තෝරගත්තා අපි බට මතගදකිව සම්පූර්යෙන්ම ඉඳුණු කරල් තෝරගන්නනි ක මේ විංකරගත්ත ගම්මිරිස් බීජ අපි ගෝනුවල හරි වෙදි මළුවල හරි බාදරුවනය මකොද කරන්න ගලායන ජලේ හරි නැත්තන් ජලේ පිරව ව ටැංකිවල දාලා පෙන්ගවීම සුදු කරනවා අදරුවුණ මේ ටැංකිවල බා පෙන්ගවීමේදී මත කරන්න මතකතයන් දිනක් කැර දිනක් මේ ජලේ මාරු කරන්න අශයයි. දවසක් කර දවසක් මේවාක්ගේ තැන්කිවල ජලේ මාරු කිරීම සිදු කරගන්නඩ අශය දරුවුණ ගම්ිරිස්ට ස්පානය දම පියවක් වන පංගවීම අස්ථවිද එන අපේ විශේෂෙන් සඳහන කරන්න ඕනේ. තෝරගත්ත ගම්බිරිස්්ෂට ගෝනිීවල හෝ රෙදි අළුවල දාල දරුවනනි දින පහක් කතක් පමණ කාලයක් ගලායන ජලය හෝ ජලපෙරව ටැන්කිවල දාල පෙන්ංගවීම සිදු කරනවා. මේ ටැංකිවෝල බා පෙඟගවීමේදී නක් කැර දිනක් ටැංකිවල ජලය මාරු කිරීම අනිවාරයම සිදු කළ යුතුවෙන අදරුව. ඉදිරිටය. පලාවරනේ පිට පොත්ත ඉවත් කිරීම. ම්මිරිස් පොත්තයි වත් කිරීම ඒ අපි කරන්නේ සල්ලඩියක ඇතිල්ලීමින් හ පොත්තය වත් කිරීමේ යන්ත්‍රයක් මෙ බලන් පෙප ඩෙකරේෂන් එකක් නේද ෝික අපිට ගැන පෙප ඩකෝටිකේටරයක් මගේ බලන්දරුණි ඩිකෝටිකේටර එකක් මේ තින්නේ පෙප ඩිකෝටිකේටරයක් දරුණ සල්ල දේක ඇතිල්ලීමෙන් නුම පොත්ත ඉවත් කිරීමේන්තයක් පොත්ත ඉවත් කිරීමේ අන්තයක් මෙබලන් අපිකට කියනවා අපප අපිට සඳහන් කරන්න පුළුවන් මෙවල පේප ඩිකෝටිකඩ එකක් ගත්දරුවුණේේප ඩිකෝටිකේටරයක් භාවිතා කරලා පොත්ත ඉවත් කරන්න පුළුව පේප ඩිකෝටිකේටරයක් මේ ගම්ිස්වො පොත් ඉවත්කිරීම දුරන්න වශය සදු ගම්මි නි්පාදනයේද පලාවරණ ඇත්තම් පිට පොත්තයි වත් කරණ සල්ලඩේක ඇතිල්ලීමෙන් හෝ පොත්තයි වත්කිරීම අන්ත්‍රයක් භාවිතා කිරීමෙන් පොත්තයි වත්කිරීම සිදු කරන්න පුළුවන් මේ තියන පොත්තය වත්කිරීම උප කරණය ගම්මිරිස් සිට්‍රිකම්ල ප්‍රතිකාරය දරුණ ළඟට සිිට්‍රි කම්ල ප්‍රතිකාරන වශයන සුදු ගම්ිස් ේෂ්පානයේද. පොත්තයි වත් කළ බීජ සුද ාලයෙන් හෝදල සියයටට දෙකේ සිට්්‍රික් ක්‍රම්ල ද්‍රාවනයක පැෑගකුපන කාලයක් ගල්ලතින. සදනි සර දෙකේ සිට්‍රි කම්ල ද්‍රාවනයක පෑග පමණක් ගාලයක් ගිල්ල තින දරුවුණි. එමගින් ගම්මිරිස් බීජවල සුදු පැහැයි මොක දෙවෙන්නේ තෙවුර වෙනවා ගම්මිරිස් බීජල සුදු පැහය තවර කිරීම සඳහා දරුවනේ සිට්‍රික් සියට එකේ සිට්්‍රික් ගම්ල ද්‍රාවණයකම මේ ගම්මිරිස් බීජ ගිල්ල තියන දරුවුණේ පෑගක පමණ කාලයක් එමගින් මේ වයි සුදු පැහැය ීවර තත්යකට පත්වෙනු. එනං සිට්‍රික් අම්ල ප්‍රතිකාරේගදී අපි මේ පොත්ත ඉවත් කල බීජ පිරිසුදු ජලයෙන් හෝදල දරුවුණේ සීට දෙේ සිට්‍රික් අම්ල ද්‍රාවනයක පෑගමණ කාලයක්ගිල්ොලතින. සිිට්‍රික් ගම්ල ප්‍රතිකාරිදි මොදකරන්නේ. මේ විදියටට පොත්ත ඉවත් කල්ලා පිරිසුදු ජලයෙන් හෝදගත්ත ගම්මිරිස් බීජ මොකද කරන්නේ. සීයටට දෙේ සිට්‍රික් ගම්ලි සීටේ සිට්‍රික් ගම්ලි ද්‍රාවණක සීට එකේ සිට්‍රික් සාන්ද්‍රිණි සීර දේක සාම්ද්‍රය සයිත සිට්ලික් අමල ද්‍රාවනයක පැයක පමණ කාලයක් ගිල්ල අතැබීමසිුදු කරනොදරු. එමගින් ගම්බිරිස් බීජවල සුදු පැහය තිීවුර වෙන. එමගින් මොකද වන්න සිට්‍රික් අම්ල ප්‍රතිකාරය මගින් ගම්බිරිස් බීජවල සදු පැහය තීවර තත්වේකට පත්ව නොදරුන් එහනම් විශේෂෙන්ම අපි මේ පියෝරටික තාරමින්න්න දරුණේ සු ගම්ිස් ්‍රශ්වාදී පිියෝරටි එක ත් ක සා චර. ඊළඟ පියෝරතමා සේදීමහා වියලීම සිට්‍රික් අමල ප්‍රතිකාරයෙන් පසුව ගම්මිරිස් බීජ පිරිසුදු ජලය නවත සෝදල වියලීමේදී අපිට මේ කතීමම වියලනවලු ස්නත්තේ සෙල්සේ සංසක හටකට වඩා වැඩි නොවනලෙශස පවත්වා ගැනීමට වගබලා ගණ්ඩුවන්. එහනම් මින්න බලන්ඩ මේ සදුගම්ිරිස් නිෂ්පාදන ඊළඟ පියර තමක් දරුවනේ සිට්‍රික් අම්ල ප්‍රතිකාය කරනල ගම්මිරිස්ටවට පිචදු කරන ඊළඟ ප්‍රතිකාරය තමා දරුවනේ. සිට්‍රික් අම්ල ප්‍රතිකාරෙන් පසු මේ ගම්මි රිස්බීජ පිරිසුදු ජලයෙන් හෝදල වියලීම සිදු කරන්න ඕන වියලීමේදී කෘතිීමම වියලනවල උෂ්නත්වය සෙල්සිය සසංසක හැට නොයික් මියුතු ෂ්නත්වයක් දරුවනේ අපි පවත්ත ගන්න අ වශ්‍යයයි එහෙනම් බලන් සිට්‍රික් අම්ල සිට්‍රික් අම්ල ප්‍රතිකාරෙන් පසු ගම්මි රිස්බීජ පිරිසුදු ජලන් සෝදා වියලීමේදී ල ල ක්් ාත්තේ සල්සිියය සංක හැට වඩා වැඩි නෝන විදියට පමත්තා ගැනීමට වග බලාගන්නවන්. විශේෂයෙන් සඳහන් කරන්න වශ්‍යයක. අපියනවා කුරුන්දු වලට දරුුණ. ද ල ින් පස් දරන අපි කුරුදුද වලට යන බලන්න්නේේ කුන්ද ශ කුරුදු වග කල තියන ඉඩම බලන මේේ කුරුදු ශාක බලන්දරු නෙම වර්ධනීය නීමමිත ප්‍රමාණයට වර්ධනනි වෙලා තියෙන තැලීමට සුදු සුප්‍රමාණයට වර්ධන වෙලා තියන කුරුදු ශා බල දරුවුණ. කුරුදු වගාවක් පෙන්ුම් කර තිය. ුරන්දු ගාවක් ්‍ර ලංකා ක ච ෝගයක් ද පිදාන්න පර අපර දි බෙලඳන්ට දරුවන අපේ ලංකාව ප්‍රාන ෙලඳ මධ්‍යස්ථායක් රගන කුරදු ගන දර රද ල . ලෝකේ උසස්ම ගුණනාත්ම තත්වේ කුන්දු සපේන රටක් විදිර ශී ලංකාව ප්‍රධාන ස්ථානයක් හිමිරගන තියෙන. කරදු ප්‍ර අපි දානනම් කුරුදු ශාකයේ කුන්දු පත්‍ර කොළ යොදාගන්නවා ു ්‍රධ ශ ල ുන්දු ాල පොత ඉවත් කරලතිය කාරම കുදු ശ ු. ම ප්‍රමාණයට බදනු ුදු ශාකල මේ ල දරනීම කුදු පොත්ල කාර බලන් මේල ද ේ කරු පුතු වත් කරල තියෙන තැම්මේ මං බත්තු පාටිම සලකුණු කරල තියෙන බලන මේ කුරුන්දු පොතු ගවල තියෙන ආකාරේ කුරුදු ශාංකවල මෙ බලන් ඒආකාරයට ගගේ වත් කරල සකස් කර තියන මේ කුරුදු ුදු ොතු මේ බල ස්කරල තියව රෝලති ආකාර දරුණ මේ රෝල්විදිඩ මේ එක අවස්ථාවක් තවත් අවස්ථාවක් මේ කුරුන්දු ශාකයක් පොති වැඩිු කුරුන්දු ශාකයක් වෙන්නුම් කරලතිීන් කුරුදු පොතු මේ ිටි බැඳල තියෙන දරනු කුදු ම මෙබලව දරුන් අපන එනෙ සොඳ සකස් කරලම මේ කුරුදු මිටි සකස් කර තින දරුන්. මේ තුළ මේ පුරෝල තියනොදරු ඇතුළ පුරෝලම කුරු මිටි සකස්ර තින මි ලස කුදු සකස්කරලතින ආකාරයක් දරු කුරුදුු මිටි කුරුදු මෙ බලන් මේ සකස් කිරීම සිදුකරන ආකාරයක් කුරුදු කර්මාන්තයේ ලෙදන කාන්තාවන් දෙදිෙනෙක් බලන් මේ කුරුදු මිටි සකස් කරනොදරුන් කුරුදු කර්මාන්තයේ නිතලයින කාන්තාවන් දෙෙනෙක් මෙ බලන් විවිධ කොටස් පතුරු තියෙනවාන මිනිසා තීතේදී හඳුනාගන්නාලද කුළුබඩු බෝගයක් විදර දරුණි. මිනිසා තීතේ දී හඳුනාගන්න ාලද කළු බඩ ෝගයක් වන කුරුන්දු ශාක, ශ්‍රී ලංකාවට ආවීනික භෝගයක් දරුණ, අන්න බලන්න. ශ්‍රීලංකාවට ආවීනිික භෝගයක්තම කුරුදු ශාක කියලකන්. එනම් වානිජ කරුදු ලිස ජනප්‍රේ ඇති ප්‍රාන කුරුදු වර්ග දෙකක් වෙන්න දරුවුණී සත්‍ය කුරුන්දු හා කැසි කුරන්දු. ෝක වෙළඳ පොලට වැඩිම ප්‍රමාණයක් සත්‍යය කුරුදු පොදු සපයාන් ශී ංකාව එනම් ස්‍රී ලංකාව කුරුද ලෝකේ ති අනර්ගතම කොරු විදිර ප්‍රකට ල දරුණ ලෝකේ අනර්ධත අනර්ගම රු ති රටක් විද ්‍රී ලංකා ප සිදලද කරදුව. නං බලන්න දරුවන මිනිසා අතීතේදී හඳුනාගන්නාලද කුළු බඩ ෝගයක් ොන කුරුදු ශාකයෙන් ්‍රී ලංකාවට ආේනික ෝගයක් විදිහයට හඳුල්ල දෙන්න පුළුවන් දරුවුණේ. ඒවාගේම වානිජ්‍ය කුරුදු විදිහට ජනප්‍රියොත්තින ප්‍රධාන කුරුදු ර්ග දෙගකතමයි දරුවනේ සත්‍ය කුරුන්දු හාමේ කැසියා කුරුන්දු ගිෙන එක. ලෝක වෙළඳ පොල්ලට වැඩිම ප්‍රමාණයක් මේ සත්‍ය කුරුන්දු සපේනු ලබන්නේ ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාව දරුණේ ශීකාව ශ්‍රීලංකා කුරුන්දු ලෝකේතිය අනර්ගතම කුරුදු විදිහට ප්‍රකට වෙලාති ද. ංකාවි කරුන්දු සී ලංකා කුදු තමයි ලෝකයේ තිය අනර්ගතම කුරුදු විට ප්‍රැකට වෙලා තියෙන සුවිශේෂි කාරණාවක්කි දිට මෙත ති දලපුතාලටෙක මතක්ල දෙන්න කුළ හන්දරුවල්. මේ කැසියා කුරුදු වර්ගෝවල ගුණාත්මක භාවේ සත්‍යය කුරුදු වලට වඩා බෙහවින් මාඩුයි මතතියා ගන්න. ඉන්දුනීසියාව වියට්නාමය සහත් චීනය වැනි ගටවල වෙළඳ පොලට මේ ගොල්ල මේ කැසියා කුරුදු ඉදිරිපත් කරම. එනම් මතදදයාගන්න කැසියා කුරුන්දු වර්ගවල ගුණාත්මක භාවය සත්‍ය කුරුදුවලල්ට වඩා බෙහෙවින් අඩු. කැසි කුරුදුල කොලිටේ එකක සත්‍ය කුරුදුවලට වා බෙහවි මාඩු. එනම් මේ කැසියා කුරුදු එක ඉන්දුනීසියාව වහට්නාමය චීනයවැනි රටවල් වෙලද පොලට මේ කැසියා කුරුදු ඉදිරි පත්කරනු ලබන. ඒකත් විශේෂෙන් සඳහන් කරන්න අවශ්‍යය දරුන්. මේ දෙදස් දාහත වසරේදී ඇස්තමේන්තු ගත කුරුදු අභා වපසරිය වෙන්නේ. බලන්න තිස් දෙදස් නාවසි අසූ පහ හෙක්ටර් වෙවන්. දෙදහස් දාාහත වස්සර සිදුකරන ඇස්තමේන්තු ගත කුදු වගා වපසරිය වෙන්නේ හෙක්ටයාර තිස් දෙ දහස් නවසිය අසූ පහක්. කුරුන්දු පොත්ේ ගුණාත්මක බව රඳා පවතින්නේ ජානමය කරුණු පස සහ දේශගුණක සාධක මත. දෙදා ස්දාහත වතරයේදී ඇත්තමේන්තු ගත කරන ලද කුරුදු වගා වපසරිය වෙන්නේ සී ලංකාවේ තිස්දස් නවසය අසූ පහක් පමණ හෙක්ටියයාල් තිද්දදාස් නවසිය අසූ පහයි. එනම් කුරුදුු පොත්තේ කොලිටියක. ගුණාත්මක බාවව රන්දාා පවතිනි දරුවුණේ ජානමය කරුණු වගේම පස සහ දේශගුණික සාධක මතු. ජානමය කරුණු සහ පස සහ දේසගුණික සාධක මතයි දරුවුණේ ගුණාත්මක පොතීරණය වෙන් මනවාගෙද කුරුන්ු පොත්තේ කුරන්දු පොත්තේ ුණනාත්මික වරදා පොතින්නේ ජානමයේ කරුණු ඒවගේම දරුවුණේ පස සහ දේශගනිික සාධක මත්. එක විශේ වු සහන කරන්න වශය. තා හල ගුණත්ම භවවිනතතු කහුදු නිපදවන්නේ සදු පැති වැලි පසේ. එනං ඉතාමත් මහි ගුණනාත්ම භාවිනේතු කුරුදු රි පපදවාන්නේ දරුණේ සුදු පැහැති වැැලි පසතුළ.ර් පැමිරිස් කුරන්දු සෙල් ෙල් කුරුදු තිත්ත කරුන්දු කට කුරුන්දු යන විශේෂසී ංකාේ දක්ට ලැබෙන කුන්දු විශේ. න ඉතා ඉහල ගුණනාත්මක භාවින්යතු කුරුදු නි ප්‍රදවාන්නේ. සුදු පැහැති වැලි පස්සේ එකත් මතතියා ගන්න පැනිමිරිස් කුරුන්දු සෙවල් කුරුන්දු තිත්ත කුරුන්දු කහට කුරුන්දු යන විශේ ශ්‍රී ලංකාවි දකින්න තියන කුරුදු විශේස ශ්‍රී ංකාේ දක්නට ඇති කුරුදු විශේෂ සඳහන් කරන්න කිවොත් පැණිමිරිස් කුරුන්දු කෞුදුපුතේ පැණිමිරිස් කුරුන්දු ඒවගේම සෙවල් කුරුන්දු සෙවල් කුරුන්දු තිත්ත කුරුන්දු සහ කහට කුරුන්දු කියන ශේෂ ්‍රී ංකාවේ දක්නට ලබෙන කුදු විශේෂ වෙනු එකත් විශේෂයෙන් මතක තබා ගැනීමට වශ්‍යය. කුරුදු පොත්ත තියන රස්සය අනෝධරුණේ වර්ග කරලතින් ලංකාවි දදාස් දාාහතවරසේද කුරුදු පොතු මට්්‍රික්න් තිස් දෙදස් තුන්සය හතලිස්ස එකක ප්‍රමාණයක් කා කුරුන්තෙල් මෙට්‍රික් ටොන් එකසි අටක ප්‍රමාණයක් එක්ස්පෝට් කරලාතියනු අපනයනය කර තියනු ඒනං ුදු පොත්තේතින සය අනෝ තමයි වර්ග කල තින්න දෙදස් දාහතර අවුරුද්දෙ දෙදස් දාහත අවුරුද්ද වර්සයේදී කුරුදු පොතු මෙට්‍රික්ොන් තිස් දෙදස් තුන්සිය හතලිස් එකකුත් දෙදස් දාහතා අවුරුද්දෙදිී ලංකාවේ කොරුන්දු පොතු කොරුද පොත කොච්චද මේට්‍රික්ල් තිස් දෙදහස් තුන්සිය හතලිස් එක ප්‍රමාණයක්කා කුරුන්දු තෙල් සෙනමල් ඩ හයිට් කියනෙ මට්‍රික්ටොන් එකසි අටක ප්‍රමාණයක් යනර තියන කුරුදු කොලවලින් නිස්සාන කන කුරුදු තෙල් සිනමල් ිය හිට ක කියෙනෙක් කුරුදු තෙල් කොච්චල මෙක් ිටර සි අට ප්‍රමාණයක් ලංකාව අපනයනය කර ති නොදරුන් ඒකත් විශේෂෙන් සඳහන් කරන්න අවශ්‍යය. ශ්‍රී ලංකාව මගින් අපනායනය කරන කුරුදු වලින් සිට හතලිහක් පනහග ප්‍රමාණයක් මිලදී ගනි ලංකාව අපනය කරන කුරුදු මෙක්සිකෝ වදරුවින්. අනෙකුත් ප්‍රධාන ගැනුම්රුවන්න්නේ අපේ කරුදු ති මරිකානු රටවල් වව. ස්පාන් යාහා ජර්මිනිියයි දරුවුණනි ලංකාව කුරුදුරෙන් ලැබෙන වාර්ෂික සුද්ධ ප්‍රතිලාබය හෙක්ටාරේකට රුපියල් දෙලක් සහතලි සතරදාස් නවසයක් පමණව නොදරුවුණන්. සුද්ද සුද්දලි වලාබේ සුද්දලලාබේ ශ්‍රී ලංකාව කුරුදුර ලබෙන වාර්ෂික සුද්ද ප්‍රතිලාබී පතදයන්. වාර්ශික සුද්ධ ප්‍රතිලාබේ දරුවුණනි හෙක්ට රයකට රුපියල් දෙලක් සහතලි සතර දාස් නවසයක් පමණ වෙනවා එකත් මත දයි මෙමර. ශ්‍රී ලංකාව මගින් අපනායනය කරන කුරුදු වලින් සීට හතලිහක් පනහක ප්‍රමාණයක් මිලදීගන්න කවුදු වැඩිපුරම මෙක්සිකෝ වන අතර අනෙකුත් ප්‍රධාන කුරුදු ගැනුම්කරුවන් වනේ ලතින් ඇමරිකානු රටවල් ස්පාන්්‍යිය හා ජර්මණී සීලංකාවවි කුරුදු එල් ලබෙන වාර්සික සුද්ධ ප්‍රතිලාබය හෙක්ටයාරයකට රුපියල් දෙලක් සහතලි සතරදාස් නවසීයක් පම. අස්සරු නෙලිීම ගැන කතාකරොත් කුරුදුල දරුවන විශේෂයෙන්. පලමෙන්ම පැළහිටූ වගාවක් බලන්නකෝ වසර දෙකහමාරක් තුනක් පමණ කාලයක් දරුවනි මුලින් මස්සන ලීමට සුදුසුතත්වයට පත්වවෙෙන්නේෙ කොයි කාලයකද පළවෙන්ම පැසිට ව වගාවක් මුලින්ම පැසට වගාවක් වසර දෙකහමාරක් තුනක් පමණ කාලයක් දරුවනි. වසර දෙකමමාරත් තුනත් දක්වා කාලය එත්තමා මුලින් ම අස්සනලීමට සුදුසු තත්ත්වයට පත්වයෙන දරුවනි ඉට පස්සේ ඇතිවන අලුත් අංකුර අස්සනු නැලීමේ තත්ත්වයට මේරීමට දරුවනි වසර එක හමාරක් පමණ කාලයක් දතවෙන. ඒවගේම පොත්තෙ වරන්නේයේ දුමුරු පැහැගැන්වී ඇති අවස්ථාව වස්සුනු එැලීමට සුදුසිදුව පුතේ සම්ප්‍රදායික කුරුදු කදන් කපාගැනීම කරන්නේ වරසාාව සමඟ හටගන්නා අලු දළු කොළ පාටට හැරීමත් සම එනං සම්ප්‍රදායික කුරුදු කදන් කපාගන්නේ වරසාවත් සමඟ හටගන්නා අලුත් දළු කොළපාටට හැරීමත් සම ර්සාාවත් එකකට හටගන්න අලුත්ද දලු කොළපාටට හැරීමත් සග තමයි කුරුදු කද කපා ගැනීම සිදුවෙන් එනම් මත්ක තියා ගන්න මුලින්ම පැලහිට පු වගාවක් අවුරුදු දෙක හමාරක් තුනක් දක්වා කාලේකෙද තමයි දරුණණේ මුලින්ම අස්සු නෙලීමට සුදු තත්යකෙන පත්තින්නේ ඊට පස්සේ ඇතිවන අලුත් අංකුර අස්සුරු නෙලීමේ තත්තේයට මරීම සඳහා වසර එක හමාරක පමණ කාලයක් ගත වෙන අදරුන්. ඒවගේම පොත්තව වන්නේ දුමුරු පැහැගැන්වල තියෙන අවස්ථාවේ තමයි අස්සුනනෙලීමට සුදුසුවෙන් කොරු ොත්තෙ වරන්නේ දුමුරු පැහැන්ව ති අවස්ථාව තමයි දරුවනේ අස්සුන් එෙලීමට සුදුස අවස්ථාවදී අපිතොරගන්න. සම්ප්‍රදායික කුරුදු කදන් කපා ගැනීම කරන්නේ වර්ෂාවත් එක්ක හටගන්න අලුත් දළු කොලපාටට හැරීමත් සම විශේෂයෙන් මතකතියාගැන දරුවුණේ සම්ප්‍රදායික කුරුන්දු කපන් කඳන් කපා ගැනීම සිදු කරන්න. බලන්න සම්ප්‍රදායික කුරුදුකදන් කපා ගැනීම සිද්ධ කරන්න දරුවනේ වැස්සත් එක් ඇතිවෙන අලුත් දලු කොලපාට හැරීමත් සමඟ තමයි කපා ගැනීම සිදුවෙන්. සම්ප්‍රායික කුදුකදන් කපාගීම සිදු කර. මේ අවස්ථාවේදී පොතු ගැලවීම පහසු ඉදරුවන. ඒනම් කුරුන්දුගස්වුල දළු මල් ගෙඩි සහිත කාලයේදී පොතු ගැලවීම දුස්කර. නම් කුරුදු ගස්වල දළු. ල්හ ෙික සහිත කාලයේද කුදුද ොතු ගැලීම දුෂස් කරයි දරුවන. පොත්ත වියලීම වලක්වා ගැනීම සඳ අස්සුනු නෙලීමේදී වියලි කාලේ මගහැර කුරුදු කැපීම මගින් කුරුදු පොතු ගැවීම පහසුව ව. එන අයිකත්මත දියාගන්න. මේ අවස්ථාවේද කුරුදු පොතු ගැලවීම පහසුවයි මොකක්ද මේ අවස්ථාව කියලා අදහස් කර මේ සම්ප්‍රදායක කුරුදු කදන්න කපාගැනීම සිදු කරන්නේ වැස්සත් එක්ක හටගන්න අලුත් දලු කොලපාටට හැරීමත් සමගයි අස්සනු නෙරීම. දන් පපාගැනීම ආරම්භ කරන්න පොතු ගැලවීම පාසුවෙන්. එනම් කුරුදු ගස්වුල දළු මල් ගෙඩි සයිත කාලවලදී පොතු ගැලවීම දුුස්කරයි. පොත්ත වියලීම වලක්වා ගැනීම සඳහා අස්සුනු නෙලීමේදී. වියලිකාලේ මගහැර කුරුදු කැපීම මගින් කුරුදු පපුතු ගැලවීම පාසුුවෙන්. පොත්ත වේලීම වලක්වා ගන්න අස්සුනු නෙලීමේදී වියලිකාලේ මගහැරලා කුරුදු කැපීමම් මගින් මේ කුරුදු පොතු ගැලවීම. හසගුවන්නු ලබන ව දරුවන්. ඉතිඒකත් විශේෂෙන් සඳහන් කරන්න අවශ්‍යයි. මේ බලන් මේ කරුන්දු අස්ස වු සැකසීම සිදුකර ආකාරය මේ බලන් කුරන්දු කදන් කපාල ගෙනනල්ල මේ පොත්්ත ශීරීම සිදුකරන නාආකාරේ කොරුන් පොතු තැලෙීම සිදුකරන නාාකාරය දරුන් මෙ බලන් අපි අප කියපු අවස්ථාවේ දී කොරන්දු කදන් කපන් ඇවිල්ල මේ බලන්න මේේ කදන් කපාගෙන ඇවිල්ලවා මේ බලන්න පොතතු වෙන්කර ගැනීම අස්ස වනු සැකසීම සිදුරන ආකාරයයක් පෙන්නුම් කරලතිී. පොතු සූරා ගැනීම ගලවා ගැනීම සිදුකරන ආකාරයීමේ පෙන්නුම් කරන්න. අස්සනු නෙලීමෙන් පසු මේේ කුරුදු කදන් එකතු කරලා ඊට පස්සෙතමයි පොතු ගැලවීමේ ක්‍රියාවලිය සිදුකරන්නේ දරුවන, කුරුන්දු සකසන ස්ථානයට මේවා අරගෙනයන්න ඕනේ මතකතියාගන් අස්සනු නෙරීමෙන් පස්සෙ කුරුන්දු කඳන් එකතු කරගන මේ කුරුදු පොතු ගැලවීම සදහ කුරුන්දු සකසන ස්ථානවලට මේ රැගෙන අ්ඩුනි දරුවන ඒනං. කුරුදු කෝටුවේ හරස් අතුහා ගැට ඉවත්කොට සෝදාගැනීමෙන් පසු කෝටුවේ මතුපිට මේ දුඹුරු පැහැති සුම්බුලු කොකැත්තෙන් මේ කොකැත්ත කියන උපකරණය බලන්න ස්ක්‍රේප කියන උපකරණයෙන් මේ සූරල ඉවත් කරන්න ඉඩ පස්සේ පිත්තල දණ්ඩකින් කෝටුව පිරිමැදීමෙන්, පිත්ත දන්ඩකින් මේ කෝටුව පිරිමැදීමෙන් ලියෙන් පොත්ත බුරුල් කිරීම සිදුකරන. ලියන් පොත් පුර කිරීම ු කරන එන බල ේි. අස්සනු නෙලීමෙන් පස්සෙ කුරුදු කදන් එකතු කරලා මේ පොතු ගැලවීම සඳහා මෙව කුරුදු සකසන ස්ථානයකට අරගනයල්ලෝනේ. එහිදී මේ කුරුදු කෝටුවේ හරස් අතුහා ගැට ඉවත් කරලා ගැට ඉවත්කොට සෝදා ගැනීමෙන් පස්තෙතමයි කෝතුවේ මතුපිට මේ දුමුුරු පැහැති සුම්බුලු කොකැත්තෙන් මේ ස්්‍රේපය කියන මගින් සූරල ඉවත් කරන්න ඕන්. ඊට පස්සේ පිත්දල දණ්ඩකින් කෝටුව පිරිමැදීමෙන් ලීියෙන් පොත්ත බුරුල් කිරීම සිදු කරනවා. පිත්තල දන්ඩකින් මේ කෝටුව පිරිමැදීමෙන් ලීෙන් පොත්ත ඉවත් කිරීමට තම් බුරුල් කිරීම හමයන බුරුල් කිරීම සිදු කරගන්න. ඒයට පස්සේ එක කෙලවරක සිට අනෙක් කවර පොත්ත දිගාතට පලා පොත්තහා දණඩාතරින් පිහිතුඩ ඇතුළු කරලා සන්ටිමීටර් එකක් පමණ ඉහලට පොත්ත ඔසවලා ලිහිල් කරගන්න ඕන්. එළඟට කෝටු අහරහා මුලින් පැල්මට සමාන්තරව විරුද්ධ දිසාාවෙන් නැවත්ත කියල සිට පහලට පැල්මක් යොදලා මේ පොත්තාතරින් පිහිතුඩය වල පොත්ත භාග දෙකක් විදියට ගලවල ගන්න පුළුවන්. ඒ අනුව එසේ තනිපොත්තක්කෝ බාග කිහිපයක් ලෙස ගලවා ගැනීමට පුළහන්. ඉන් පසුුවක කෙලොවරක සිට අනෙක් කෙලවරට පොත්ත දිගාතට පලා, පොත්ත හා දණ්ඩාතරින් පිහිතුඩ ඇතුළු කරලා දරුවනී සෙන්ටිමීටරයක් පම නිහලට පොත්ත ඔසවලා ලිහිල් කරගනු ලබනු. එන් අනතුරුව කෝටුවහරහා මුලින් පැල්මට සමාන්තරව විරුද්ධදිසාාවෙන් නැවතහිල සිට පහලට පැල්මක් යෝදලා පොත්තාතරින් පිහිතුඩ යවලා පොත්ත භාග දෙකක් විදියට ගලෝල ගන්න පුළුවන්. ඒ අනුව එසේම තනිපොත්තක් වූ භාග කිහිපයක් විදියට ගලවා ගැනීම සිදුකරන ලාබනවා දරුල්. මෙබලන ගැලවූ පොතු පවනේ පැයක් පමණ වියලගන එකක් මත එකක් වනසේ සන්දිිකරල මෙබලනම සන්ධිකරල තියෙනආකාරය එකක් මත එකක් වන විදියට සන්ධි කරලා ඇතුළට මේ පොතු කැබැලි පුරුවල තියෙන් ඇතුළට මෙබලන්න ඇතුළට පොතු කැබලි පුරුවලා සන්ටිමීටර එකසිය හයයි දසම හතක් අඟල් හතලිස් දෙකක් පමණ දිග කූරු හාදාග නොමිබල. මේ සෙන්න්ටිමීටර එකසිය හයයිද සමහතක් අංගල් හතලිස් හතරක් පමණ දිගමි බන් එක මත එකමි ගැලවූ පොතු පවනේ පැයක් පමණ වියලලා එකක් මත් එකක් මත එකක් වනසේමි එකක් මත එකක් වනසේමි බල මෙවා එකක් මත එකක් වනසේ සන්ධි කරලා ඇතුළට මෙ ඇතුළට මොක්ද කරන්නේ ඇතුළට පොතු කැබලි පුරුවලතියනෙමි ඇතුළට පොතු කැබලි පුරුවලා එක සය හයයිදසුම හතක් සන්ටිමීටක් වන දිග කූරු හදාග නොමේතින ආකාර් සකස්කරගත්ත දිගකූරු සෙන්ටිමිට ේකසිය හයදසුම හතක් නෙතංගල් හතලිස් එකක් පමණ දිග. මේ ගැලවූ පොතු පවනි පැයක් පමණ වේලලා එකක් මත එකක් වනසේ සන්ධිකරලා ඇතුළතට ඇතුළට පොතුැබලි කරවල මෙ න එකසිය හයයිදසමහතක් අංඟගල් හතලස් දෙකක් දිගකූරු හදාගන්. මේ ඒ ආකාරය හකස්කරගත්ත කුරු ඉදරුව නිති. මේ කුදු වල තෙතමනය අඩු කිරීම සඳහා දවස් පහක් හතක් පමණ පවන වලීම සිදු කරණඩවශ්‍යය දරුවනේ අවසන් ත එතමන ප්‍රමාණයේ සීයට දාහතර නොයික්මි වයුතුයි පදදිියයි. අවසාන තෙතම ප්‍රමා සර දාහත නොයික්ම ියතුයෙකු වන්න හොඳනය. හොඳින් සැකසූ කුරුදු කූරක් මෙබලන්න එකආකාර ගණකමිකින් දුමරු පැහට හුරු කකාහවරණයකින් යුක්ත වෙනවා දරුවන ඒ එකත් කියන්න ඕන්න. මේ කුරුන්දු වල තෙතමන අඩු කිරීම සොදා දින පහක්. හතක් පමණ පවණ වීලන්්ඩෝනේ අවසන්ත එත ප්‍රමර ප්‍රමාණයේ සීට දාහතර නොයික්ම වීතුයි දරුවනේ හොඳින් සැකසු කුරුදු කූරක් එකාකාර ගනකමකින් දෙකෙලවර එක්කෙලවරක සිට මෙ දෙකෙලවර එක්කෙලවරක සිට අනෙක් කලවල දක්වා රිජුව සිටිනසේ සකස් කල තියනවා. එක්කෙලවර ක ෙනදං අනෙක් කෙලවර දක්වා දෙකෙලවර රිජුව සිටුවන් සිටිනසේ සකස් කරලා තියනවා. පුොරුදු කූරුවල කෙරවලවල් තදින් රෝල්කර කඩදාසි රෝල්මෙන් ඩිස්ෙන්්ඩෝන්. කෙලවරවල් තදින් රෝල් කරලා තියෙන කඩදාසිර රෝල් වගේ දිිස්වෙන්ඩෝන. මේ ඔොරුදු කූරුවල මේ දෙකෙලවර අපි තදිින් රෝල් කරලා තියෙන මොනෝද. කඩදදාස රෝල්මෙන් ිස්වී තුයි අන්නේ එකයි නිවර දි්‍යාකාරයට සකස් කර ගැනීම කියන්න එහෙනම් දෙකෙලවර එක් කෙලොවරක සිට අනෙක් කෙලවර දක්වා රජුව සිටිනසේ සකසල තියෙන් ඕනේ මේ දෙකෙලවර කෙලවරල් දෙක කෙලවරක තං අලෙක් කෙලවරට රජුව සිටින සේ සකස් කරලා තියෙන් ඕනගේම පුුරුන්දු කූරුවල මේ කෙරවලවල් ගත්තා හම තදින් රෝල් කරලා තියෙන කඩදාසි රෝල් වගේ දික්වියතුයි රුද කූලුණ දෙකළවරවල් පදින් රෝල් කර කඩදාස රෝල්මන්් දිස්වීතු දරුවුණ එක මඳ තියාග ඊට පස්සේ සැකසූ එකම ශ්‍රේණයේ කුරුදු කූරු එකතු කරලා හල පහයි කිලෝග්‍රම් වඩ සේ මිටි බැඳීම බේල් කියෙලාපි කියනවා කරන්න ඒ නිසා පොතුඉවත් කිරීමට දැරී යුතු වහේ සහ කාලය අඩු බැවින් වැඩිකදන් ප්‍රමාණයක් තැලීම සිදු කරන්න පුළුවන් මෙබල ඉන් පසු සැකසූ එකමශ්‍රේණයේ කුරුන්දු කූරු එකතු කරලා ෝග්‍රම් හතලිස් පහක් වොනසේ මිටි බේල් බැඳීම කරන්නඕන් ඒවාගේම පොතුයිවත් කිරීමට දැරයුතු විහෙසහ කාලය අඩු නිසා වැඩිකඳන් ප්‍රමාණයක් තැලීමට හැකියාවක් තියෙන්. ඒවගේම සාමාන්‍යයෙන් කුරුදු තැලීම අත්තිට වීමට සිදුවන වකවානුවලදි පවාමයේ පිත්තල දන්ඩින් තරමක් මැදීමෙන් පහසුවෙන් පොත්තයි වත් කර ගන්න පුළුවන් ඒ මතග්‍රතියාගන්. ඒ නිසා වසර පුරාම එකම ආකාරයකෙන් කුරුන් තැලීමට අවස්ථාවතියනු කොම දෙහෙම වෙන්නේ සාමාන්‍යයෙන් කුරුදු තැලීම අත්තිහිටවීමට සිදුවන වකවානු වලදිී පවා මේ පිත්තල දණ්ඩින් තරමක් මැදීමෙන් පහසුවෙන් මේ පොත් ඉවත් කරගන්න පුළුවන්. ඒක නිසා වසර පුරාම එකම ආකාරයකෙන් කුරුදු තැලීමද අවස්ථාව ලැබෙන හොඳයි දරුණේං. අපිට අවුරුද්ධ පුරාම එකම ආකාරයකයෙන් කුරුන් ැලීමට කුරුත් තැලීමට මනිසා අවස්ථාව ලැබ. කොරුදු නිස්පාදන ත්වොත් දරුණේ ප්‍රධාන කුරදු නිස්්පාදන විදියට අපිට පොතු හා කොළ ආශත්‍රිත නිෂ්පාදන සඳහන් කරන්න පුළුවන් දරුවනි හා විශේෂයෙන්ම බලන්න බාකන් ලී ොඩෙක්ෂන් විදිට අපිට හඳරන්න පුළන් ඒ පනය නු. ප්‍රධානකුරදු නිස්පාදන පොතු හා කොලා සිත නිෂ්පාදන තමයි. රන්න මෙන්න පොතු ආශසිිත නිපාදන බලන්න මේ බාක් ප්‍රඩක්ෂන් මොනවද කිය කොරුදු කූරු දරුවන කොරුදු කූරු කැබලි පෙදරන්ස් තියනවා චිප්ස් තියනු බෙබල පොතු ආංසිත නිෂ්පාදනය විදිහට අපිට ගන්න පුළන් කොරුදුු කූරු බලන්නීල්ස් මේ ස්ස කුදු කූු කබලි Fෙදරිින්ස් තියනවා මෙම Fෙදර ිප තියනොදරුණ පොතු වාසිත නිෂ්පාදන විදිහට පොතු වාසිත නිෂ්පාදන විදිහට තියනීමම නොද කුරුදුරුදු කූර කැබලි කුරුදු කූරු තියන දරුණ කුරුදු කූරු කැබලි කුරුදු කූරුලින් වෙන්න්න ු ැබලි Fෙදරිින් ිප තියනු. ඔන්නහිෙනම් කෞවද කොරුදු පොතු ආසිත නිෂ්පාදන. මෙන්න කොරුදු කූරු සම්පූර්ණ කූර්මේ මෙන්න කොරුදු කූර්ුමි බන සම්පූර්ණ කූරර්ුමි වනි සම්පූර්ණ කූරතින කොරුන්දු කූර්මි මෙතම කොරුදු කූරුවිදිට හඳන්වවාන්නේේ සම්පූර්ණ කොಂද . කොරුන්දු පොතු එකමත තමාා සන්ධිකර එහි ඇතුළත්ත කුහරය එම වරගේම කුඩා කැබලිවිලින් පුරවල. එක ස යදසුම හතක් සෙන්ටිමීටට දිගිින් නිතුූ යුක්ත වනසේ සකසෝ ක கூරු තමයි දවනේ රුදු කූරුවිදිියයට හඳුන්ුවන් අපිදැන්ට ම දන්න. එඒනම් කුරුන්දු පොතු එක මතක තියලා සන්ධි කරලා එහි ඇතුළත්ත කුහරයේ මනවා අගෙන්ද. එම වරගේම කුඩා කැබලියලෙන් පුරුවල දිග සෙන්ටිමීඩ් එකසිය හයයි දස්වම හතක දිගින් යුක්ත වෙනසේ සැසූ කූරු තමයි දරුණනි කරුන්දු කූරු විදිියයට හඳුන්න. එනම් මීඩ පස්සි කුරුදු කූර කියීවත් ඔබ පහසුවෙන් හඳුන්න්න පුළන් කරුදු පොත්තු එක මත එකක තියලා සන්දිි කරලා එහි ඇතුළොත්ත කුහර තුළට. ඒ ර ගේ ඩා ැබල ලින් ರ එක සිේ හ ය දස් ම හක දිගකින් යුක්තබන සේ සැකසූ கூූර තමයි කුරදු කೂරු දිර . කරදු කූරු කැබල කරදු ූර ැබලික න් සම්පූන ೊරන්දු කೂරලින් කඩනු වි ශාලත්්‍යයෙන් යුතු කොට පතුර අත අඇත් ේතිී සම්පූන කුරදු ූරලින් ැඩනු විධ ශාලත්්‍යයෙන් යුතු පතුරු කොටස් ර අපි මේ ොනො විදිරද කරන්දුුර. ැබල විදිට හඳුන්න ලන්න සම්පූර්ණ කුරුදු කූරවලින් කැඩිලගේපු විවිධ විශාලත්තයෙන් යුතු කොටස්සාහ පතුරුයි මේ අර ගැන බලන්නොක් මෙතන මේ විධ විශාලත්තය නයතු කොටස්හ පතුරු තියෙනවා බලකොතේ මේ සම්පූර්ණ කුරුන්දු ූරුවලින් කැඩිලගේපු විධ විශාලත්තයෙන් යුතු කොටස්සාහ පතුරු තමයි මේ අතටද අයිතිවන්න මිබලන්. ඒවට අපි කියන්නේ කුරුන්දු කූරු ැබලි කිය. ර ර ැල ඳ රු ේ ුන්දු රු ැල . බලන් මේ ෙ රිින්ස් කිය නේවා ෆෙදරිින්ස් බලන් ಫෙදරින්ංස්ක කියන්නේ කරන්දු කූරු සකස් කිරීමේදේ ොරුදු පොත්್තේ කැඩී යන තු ී හටවැ කොට තමයි දරුව න ේ ෙදරරිංස් ක හඳ. ෙ ස්. මෙ බලන් ත් ල්ලඳ පොළයි කින්තිේෙන න. කරුදු කූරු සකස්කිරීමේ දීම කොරුදු ොත්್තේ. රුදු පොත්ේ ැඩ යන න පිහටතු වැනි කොටස් තමා දරුවුණනේ මේ ෆෙදෙරිින්ස් කියෙ හඳුන්න්න නිබ. තුනි පිහටවැනි කොටස්මේ තුනේ පිහට වන කොටස්මය කරුන්දු කූරු සකස් කිරීමේදී කොරුදු පොත්තේ ැඩී යන තුනී පිහටුවවැනි කොටස් තමා දරුවුණනි ෙදරෙන්ස් ෙ හඳුන්න්න විශසිෙන් මතක ද. චිප මේ බලනේ චිප්ස් කේ හඳුන්නනම නොද. මේරු තද ගැලවිය ොහැකි පිටත සංගල සහිතය කොළ මිත්‍ර දුමුරු පැති පොතු. දර ිප් හඳු න බ චිප් හු න එකක් මේරු තද ගලවිය නොහැකි පිටත සුබුල සහිත්‍ය කොළමිස්ට දුඹුරු පැති පොතොයි මේ නමින් හැඳින් වෙන් මතකතියාග චිප්ස් කියල කිය කියන්නේ මේරු තද ගලවන්න බැරි ගැලවියන් නොහැකි පිටත සුබුල සහිත ොමි්‍ර දුඹරු පැහැතිමේ කොල්ල මිත්‍ර දුම්ඹුරු පැහැති පොතු තමයි චිප්ස් කියල හඳුන්න කුරුන්දුු වාස්ත නිෂ්පාදන විදිර දරුණය අපිට සොඳහන් කරන්න පුළුවන් මේ බලන් කුරුන්දු වාස්ස්‍රත නිෂ්පාදනය විදි අපට සඳහන් කරනන්න පුළන් කුදුු තල් කුරුදු කුඩ කුරුදුු තේය. සින මැල්ඩි හහිනෙ කුදු තෙල් කුරුදු තෙල් ලබාග අදරුණන්නේ කරන්දු වාස නි පාද නිර කරු තේල්. කුරුදු කොඩු සහ කුරුන්දු තේ අපිට සඳහන් කරන්න පුළු මෙබලන් කොු තෙල් නදර කොුණු වාස් ත නි්පානවිදිීට. කොරුදු තෙල් මේ ලන් බෝතල් කලතින කුන්දු තෙල් කුදු වාසිත නි්පාන විදිට මේ කුරුන්දු කුඩු නෙදරුවනි අපි මොව නම් කරම කුරුදු තෙල්කෙ මේ බල කොරුන්දු තෙල් ගේ මේ තියෙන කවු්දරුණ කරුදුු වාස්සිත නිෂ්පාදනයක් කරුදු කුඩුරුදුු ේ සිනමන් හැබල් කරුන්දුු තේන්නරුරුදුු තේකක් ති අපිට සඳහන් කරන නම් කරල තිෙනනනේ සිනිෙමන් හබල් එකක් කුරුන්දුු තේකක් නම් කරලතිය නොදරු. හොඳයි ආදරණය දරුවනනි සස් පෙල ජයුපද්ධ දිතාක්ෂණවේදය දාහතර වන ඒක දවන කොට සත්ත එක් එකයි ද ේපුතිබ මේ ඇැදිලයිඉන්නේ විශේෂම අපි මේ කොටසට අදාළව කතාර දරුවනි සුලෝ පන භෝගාස්තුිත නිෂ්ානයට තයාදරණය දොල පුතාලත්ක සාකච්චා කර විශේෂෙන්ම දරුවනි මේ ගම්මිරිස්ගැන කතාකරා. ප්‍රධානතම කොළ බඩුලුවව රජවිදියට සද සදාහන කන ගම්මිරිස් කන කතා කර දරුවුණ ගම්මිරිස් හස්සත නිෂ්පාන දියට අපි ගමිස් සුදු ගම්මිස් නිෂ්පාදනය සදුකන ආකාරමේ දරොත්ක සකචයක්ක ලවසන් කර ඒ වගේම තවත් ප්‍රධාන බෝගයක් විද දරුණ සුළල පපන බෝගයක් පවිදිද සඳහන් වන කොරුන්දු ්‍රී ලංකාවට ආවේනිික බෝගයක් විදි දරුවුණ ලක ස ත ේ කොන් ල් පොල් දිරිපත් කන නිශ්පානික රටක් විද ශ්‍රී ලංකාව හඳුුවන්න ළුවන් දරුන කුන්ු සකස්කරීම කොරන්දුු තල්ල මේ කොුදුු රු සස්රන ආකාර ගැන කතා කර දරුවුණ මේ කරුන්දු කරු ආශත. අපි කුරුන්දාසසිද නිස්්පාදන කතාර පුතේ කුන්දු කුරුුවගේම ෆෙදරිින්න්ස් ගැන කතා කරා දරුවනේ. ඒවාගේම අපි කතාරා ඒවාගේම දරුවුණනේ අපි කතාකරා විශේෂෙන්ම මේ කුරුන්දු කෝටස් කුරුන්දු වොල අපි විශේෂෙන්ම කුරන්දොලින් ඉවත් කර ගන්න කොටස්විදියට ප්‍රධාන කොටස් කතාර දරුවුණනේ කුරන්දු ආසත නිෂ්පානට වඩ චිප් ගනතාකරා දරුවුණන ෙදරිින්ස් ගන කතාකරා ඒ වගේම අපි කුරුදු කූර්ු කැබලි ගැන කතා කරා දරුවනි. ඒවගේම කුරුන්දු කූරු ගැන කතා කරා අපි කොරුදු කූරු සම්පූර්ණ කුරුදු කරු ගැනතා කර දුවේ පුතේ ඒවාගේම කුරුදු කූරු කැබලි ගැන කතා කර දරුවුණනි ෆෙරින්ස් ගැන කතා කර ඒවාගේ මේ චිප්ස් ගැන කතා කරා දරුවුන්. අවසන් වසයෙන් මේ කුරුදු අස්විත නිෂ්පාදන විදිර දරුවනි අපිතා කුරුන්දු තෙල් ගැන කතාර කුරුදු ෙල් ගැනතා කර දරුවුණේ කරුන්දු කුඩු ගක කතා කර කුරුදු ට නැත්තන් කුරුදු තේ ගැන අපි කතාකර ඒවගේ අපි බලාපොරොතුුණන දරුවුණ පලවෙවිනි කොඩටසද අපි සාර්තකො සාච්චා කලව සසන්රවගේ මේ කොටසද අදාලස සා සාරංස ගත කරලා මේ ඒක කිය අවසන් කරන්න බපොරොත්තුන දරුණු මේකගේ අවසන් කොඩසයි මේේ සුරු අපන බෝගස්ි නිෂ්පාදන කිය කො සසාවස කරන්න බපරොත්තු අප ඒං කොඩ සි සම්බන්ධන දදුල පුතාලත්ක මේකට අදාළ සාරන්සේ සාකච්චා කරන්න කතාරන්න දල පුතාලත්තෙක්ක සාකච්චා කරන්න බලාපොත් වන කොට සිින්දර.